नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तो अरहतो तमन हांसे विसिंग दिशा अधार धर्मय ඊටතරා වෙනස් ආකාරයෙන් බෙදන්න ඊටතරා වෙනස් ආකාරයකට මතු කරලා පෙන්වන්නට කෙනෙක් නැති නිසා එහෙම තව කෙනෙක්ට අමුතෙන් සකස් කරලා පෙන්වන්නට අවශ්‍ය නැති ආකාරයෙන් විශිෂ්ටව ධර්මයේ දේශනා කළ නිසා අපටි භාගෝ යනුවෙන්ද තමන්ගේ ආත්ම භාවයට සමාන කිසිදු ආත්ම භාවයක් නැති නිසා අප්පටිමු අප්පටිමෙයෝ අප්පටි සමෝ යනෙන් හඳුන්වන එසේම එකලා බවට නිහල බවට අල්ප සද්දයන්ගේ ස්වභාවයට කැමති බව නිසා අප්ප සද්ද කාමෝ යනෙන් හඳුන්වන මාගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. අති උත්තමනීය 550 ජාතක පොත් වහන්සේගේ 119 වෙනි අකාල රාවි ජාතක දේශනාව. අමාතා පිතරේ සංවද්ධෝ අනාචරිය කුලේ වසං නායං කාලං අකාලං වා අභිජානාති කුක්කුටෝති. මෞපියන් සමීපයෙහි නොවැඩුණු ඇඳුරු කුලයක නොවිසූ මේ කුලා හැඳිය යුතු කාලය හෝ නොහැඳිය යුතු කාලය නොදනි. යම් ධර්මයක් ජීවිතයට ලං වෙද්දී ඒ ජීවිතයේ හොඳම කාලය ඒ වෙනවනම් ඒ මේ ශ්‍රී සද්ධර්මයමයි. එවන් ගුණයෙන් යුතු මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට තරම් වාසනාවන්තූ පින්වත්නි, අපි දැන් සෝදානම් වන්නේ 119 වෙනි අකාලරාවි ජාතක දේශනාව. ගාථාව අර්ථය දැනගත්තා, වචනාර්ථයන් ඉමසා බැලුවොත් අමාතා පිතරී සංවද්ධෝ කියලා කිව්වේ මව්පියන් ඇසුරුකොට ඔවුන්ගෙන් අවවාද අරගෙන නොවැඩුණු තැනැත්තා කියන අර්ථය. අනාචරිය කුලේ වසන්, ඒ වගේම ඇඳුරු කුලයකත් වාසය කරපු කෙනෙක් නෙමේ. සිරිත්‍රිත් උගන්වන්නෙකු ඇසුරු කරගෙන නොවිසූ කියන අර්ථය. මෙන්න මේ අර්ථ දෙකින් තමයි අමාතා පිතරී සංවද්ධෝ අනාචරිය කුලේ වසන් කියන්නේ. ඒ නිසාම කාලං අකාලං වා, මේ තැනැත්තා කාලය අකාලය දන්නේ නැහැ. හඬන්න ඕනේ මේ කාලේ, නොහඬන්න ඕනේ මේ කාලේ කියලා. ඒ නිසා මේ කුකුලා මරණයට පත් වුණා කියලා සඳහන් කරන අර්ථයක් තමයි මේ වචනාර්ථ තුලින් දැනගන්නට තියෙන්නේ. පින්වතුනි, මේ ජාතක දේශනාව බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරේ කුමන කාරණාවක් නිසාද කියලා විමසලා බලනකොට බුදු පියාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වසන සමයෙහි එක්තරා මේ දොඩමළු භික්ෂුවක් අරබයා තමයි මේ ජාතක දේශනාව දේශනා කළේ. පින්වතුනි, සවස්මර වැසේ එක්තරා කුල පුත්‍රයෙක් ශාසනයේ පැවිදි වෙලා මේ වත් පිළිවෙත් ශික්ෂා ආදිය ඉගෙනීමෙන් තොරවලා කාලය ගත කරා. ඒ කියන්නේ මේ අට කතාවේ සඳහන් වෙනවා, මේ වෙලාවෙහි වත් කළ යුතුයි, මේ වෙලාවෙහි උවටන් කළ යුතුයි, මේ වෙලාවෙහි ඉගෙනීම කළ යුතුයි නොදනි. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනය කියන්නේ අනුපුබ්බ ශික්ෂා අනුපුබ්බ කිරියා කියලන සඳහන් කරන්නේ. මේ බුද්ධ ශාසනය පවතින එක දෙයක් පමණක් නොවේ, ඉගෙනීමත් කළ යුතුයි, වත් පිළිවෙත් කළ යුතුයි, බණ භාවනාදිය කළ යුතුයි, මේ හැම දෙයක්ම සුදුසු කාලේ කළ යුතුයි. එහෙම වුණොත් තමයි පිරිපුන් ජීවිතයක් බවට පත්වන්නේ. අපේ ශරීරයට උනත් බත් විතරක් ප්‍රමාණවත් නැහැ, ව්‍යංජනත් අවශ්‍යයි, අතුරුපස කැවිලි පළතුරු ආදී අවශ්‍යයි. ඒ වගේ මේ නිර්වාණය කරා ගමන් කරන භික්ෂුව ඒ අවශ්‍ය හැම කාරණාවක් සම්පූර්ණ කරගත යුතුයි. නමුත් මේ අටුවාවේ දැක්කෙනවා මේ භික්ෂුව මේ කිසි දෙයක් ගැන අවධානයට ලක් කරේ නැහැ. තමන්ට ඕන ආකාරයට තමයි ජීවිතය ගත කරේ, දහමට අනුව නෙමේ, තමන්ට ඕන ආකාරයට. ඉතින් මේ භික්ෂුව ස්වභාවයෙන්ම කරන දෙයක් තමයි බොහෝ කොට ශබ්ද නගන එක. ඉතින් තුන්යම රාත්‍රියේ වුණත් ඒ මැදියම් රේ හරි ප්‍රථම යාමේ හරි උදේ වෙලා හරි
ඒ අවදි වෙච්ච මොහොතේ ඉඳන් කරන්නේ සබ්ද නගන එක. ඒ නිසා අනිත් භික්ෂූන් වහන්සේලාටත් නිදා ගන්නට අවකාශයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ධම්සභා මණ්ඩපයේ රැස් වෙච්ච භික්ෂූන් වහන්සේලා එක් දිනක් මේ භික්ෂූන් වහන්සේ ගැන කතා කරනවා. ඇවැත්නි, අර අසවල් භික්ෂුව රුවන් වගේ වටින මේ රත්තරන් වගේ වටින ශාසනයක පැවිදි වෙලා වතක් හෝ ශික්ෂාවක් හෝ කරන්න ඕන හෝ නොකරන්න ඕන දෙයක් මේ කිසි දෙයක් හොයා බලන්න නැතුව කටයුතු කරනවා. මේ විදිහින් මේ ස්වාමීන් වහන්සේ ගැන කතා කරමින් ඉන්න වෙලාවේ ධම්සභා මණ්ඩපයට වැඩම කරන බුදු පියාණන් වහන්සේ මේ කාරණාව දැනගෙන ඒ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා, මහණෙනි, මේ කාලය නැත්තම් නොකාලය දැනගන්න නැතුව ශබ්ද කරන මේ භික්ෂුව ඉස්සරත් උමයි කල් නොකල් නොදැන ගෙලාබැරි මරණයට පත් වුණා. ඒ කාලය හා නොකාලය අඳුනගන්න බැරිකම නිසා ගෙලාඹරි මරණයට පත් වෙන සිද්ධ වුණා කියලා මේ අතීත කතාව ගැන හර දක්වනවා. ඒට අනුව පින්වත්නි, ඉස්සර කාලේ බරණැස් නුවර බමදත් කියන ඒ රජ පරම්පරාවේ තවත් එක් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අපි බෝධිසත්වයන් වහන්සේත් උසස් බමුණු කුලයේ කිපිදලා වැඩිවියට පත් වෙලා සියලුම ශිල්පයන්හි පරදරට ඉගෙනගෙන බරණැස් නුවර දිසාපාමොක් ආචාර්යයන් බවට පත් වී 500ක් මානවකයන් ශිල්ප උගන්වනවා. ඒ මානවකයන්ට නියම වේලාවට ඒ වේලාව දන්වා හඬන කුකුලෙක් හිටියා. පින්වත්නි, ඒ කුකුලා හැමදාම එක වේලාවකට හඬනවා. ඒ නිසා කුකුලා හඬපු හඬින් නැගිටලා ඒ අධ්‍යන කටයුතු ආදී කරගන්නට බොහොම පහසුවක් මේ මානවකයන්ට තිබුණා. කාලයක් යද්දී පින්වත්නි, මේ කුකුලා මරණයට පත් වෙනවා. කුකුලේ ඒ හැඬීම පිණිස නැති වෙලා ඉන්න කාලේ එක් මානවකයෙක් දර හොයමින් තර කඩමින් සොහොන් බිමකට ගියපු වෙලාවේ ඒ සොහොන් බිමේ දැක්ක කුකුලෙක් ගෙනල්ලා කුවඩුවක දාලා ඇති දැඩි කරනවා. ඉතින් මේ කුකුලා අඬන වෙලාවෙන් තමන්ගේ අධ්‍යයන කටයුතු කරගන්න පුළුවන් වේවි කියලා ඒ අදහසෙන් එන මේ ශිෂ්‍යයන්ට මහා කඩදරයක් තමයි සිද්ධ වෙන්නේ. මොකද මේ කුකුලා අඬන්න ඕන වෙලාව අඬන්න ඕන නැති වෙලාව දන්නේ නැහැ. සමහර දවසක මහා රාත්‍රිය අඬනවා. තව සමහර දවසක මේ ඉර නැගෙන ලං වෙලා අඬනවා. සමහර දවසක ඉරත් පහු වෙලා අඬනවා. ඉතින් මහා රාත්‍රියේ හැඬුවට පස්සේ ශිෂ්‍යයන් හිතන්නේ උදෑසන කියලා. අවදි වෙලා ඒ අධ්‍යයන කටයුතු කරන නමුත් නිින්දක් නැහැ. උදේ වෙන්න බොහොම කල් යනවා. ඉතින් ඒ නිසා මේ ආදී කාරණා වලින් මේ ශිෂ්‍යයන් බොහොම වෙහෙසට පත් වුණා. එයින් කෝපයට පත් වෙච්ච සමහර ශිෂ්‍යෙක් මේ කුකුලාගේ ගෙල කරකවල මරණයට පත් කරනවා. ඉතින් ඒ බව ඒ ගුරුතුමාට ප්‍රකාශ කරාට පස්සේ ඒ ආචාර්යන් වහන්සේ ප්‍රකාශ කරන ගාථාව තමයි මේ අපි මුලින්ම දැක්කේ. නැවතත් එහි තේරුම සොයා බැලුවොත් සිහියට නගා ගත්තොත් මව්පියන් ළඟ වැඩිච්ච නැති ඇඳුරු කුලයක වාසය නොකරපු, ඒ කියන්නේ ගුරුවරයෙක් ඇසුරු කරන් වාසය නොකරපු මේ කුකුලා හැඬිය යුතු කාලෙම නොහැඬිය යුතු කාලෙම දනි. ඉතින් මෙතන දි කුකුලෙක් ඇඳුරු කුලය වෙන්නේ කුකුලෙකුට හැමදේම වෙන්නේ ඒ කුකුලන් ඇසුරු කොටගෙන වාසය කිරීමේ. එතකොට ඒ කුකුලෙක් විසින් පැවිදි යුතු ආකාරය ඒ කුකුලා විසින් ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි මේ බුද්ධ ශාසනයේ භික්ෂූන් වහන්සේ නමක් විසින් යම් කිසි කාලයක් විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලා ඇසුරු කරගෙන වාසය කළ යුතුයි. එහෙම වාසය කරොත් තමයි විශේෂයෙන්ම මේ සිරිත් සිරිත් දන්නා උතුම් ස්වාමීන් වහන්සේලා, ඒ වගේම ඒ සිරිත් සිරිත් කියලා දෙන ඇඳුරු කුලයන් තියෙනවා, ඒ කුලයන් ඇසුරු කරන වාසය කරොත් මේ බුද්ධ ශාසනයේ කළ යුතු දේවල් නොකළ යුතු දේවල් දන්නවා. ඉතින් ඒ කරුණට ආදර්ශයක් වශයෙන් බුදු පියාණන් වහන්සේ මේ අතීත කතාවත් දේශනා කරලා අවසානයේ පූර්වාපර සන්ධි ගණපනවා. තිංවතුනි, එසා මෙහි අර අකාල රාවේ නොකල්ලි හැඬු කුකුලානම් දැන් මේ ස්වාමීන් වහන්සේ. එසා මෙහි බුදු පිරිස තමයි ඒ ශිෂ්‍ය පිරිස. එසා මෙහි සියලු පිරිසට අවවාද කරපු ඒ ආචාර්යන් වහන්සේ නම් දැන් මේ බුදු බවට පත්ව සිටින මම්ම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මේ අතීත කතාවත් ඒ පූර්වාපර සන්ධි ගලපමින් දේශනා කරලා අවසන් කරනවා.